කැමති මේක තෝරගන්න. ඒ ස්වීඩන් පුරුද්ද. මවුන්ට් ගානම්ම නෑ. අපි දෙන්න කුටි අදහස් ගැලපෙනෝනේ. සහ මුලින්ම වෙනස්. යන ගමන් ඉබින් බයන්නේ හැන්ද? කවන්න ඕට කියලා රට තියලා ඉවරයි. අතලන්න. ලොකු කාටුල. ඉතුරු ටික මං ඇවිල්ලා හරන්න. අද ඇඳුත් ගැලපෙනවා. චිකන් ඩෙවල් එකක් කියනවා. රස අතර අතර මං යනවා. Hi foodies. ඔයාලා දන්නවා අපි කෑමක් නම් ගමින් ගමට රටින් රටට යනවා කියලා කෑම හොයාගෙන. ඉතින් අපි දෙන්නත් එක්ක ඇත්තටම කොළඹ විතරක් නෙමෙයි කොළඹින් පිට හැම තැනටම වගේ යන්න try කරනවා රස රස කෑම හොයාගෙන. ඉතින් මේ එහෙම ආපු ගමනක් දැන් ඉතින් මෙයත් ලංකාවෙ ඉන්න හින්දා අපේ පස්සේ මෙයාවත් එල්ලගෙන යනවා ගමින් ගමට කෑම මේ කවන්න. බලංගොඩ තුඹගොඩ. ඉතින් අපි Google Map එකේ location එක දානවා පල්ලෙහා description එකේ. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහෙද මේ restaurant එක හරියටම තියෙන්නේ කියලා. Big Bite කියුවාම මොනවද සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ? බිරියානි. Big Bite කියුව ගමන් ගොඩක් වෙලාවට එකපාරට මතක් වෙන්නේ බිරියානි. ඉතින් මේ තියෙන්නේ අත්‍යවම බිරියානිය. හැබැයි මේ තව જાතිත් තියෙනවා. ඉතින් අද අපි කල්පනා කරා දැන් සාමාන්‍යයෙන් Big Bite කියුවාම හැමෝම බිරියානිය දන්නවනේ. අද අපි mainly රස බලන්න හදන්නේ බිරියානිට වඩා මේ තියෙන අනිත් කෑම වල. එහෙනම් ඉතින් අපි කාලා මෙයාට කවලා ඔයාලටත් වෙන්නන්නම් බලංගොඩ Big Bite එකේ කෑම කොහොමද කියලා. බිරියානිකට අමතරව අපි තව කෑම ಜಾති තුනක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන බොන්න soft drinks ඒ වගේම fresh juices fruit juices තියෙනවා. අපි ගත්තා fruit juices. මේ තියෙන්නේ කහබත් portion එක. මේකට කහබත් එමත් එකට කජු හිම දාලා තියෙනවා පේනවා. ඒත් එක්කම අල හොදි හම්බ වෙනවා. අල කිරට හදපු එකක්. ඒත් එක්කම කට්ලට් එකක් තියෙනවා. වම්බටු මෝජු තියෙනවා. ඒත් එක්කම උඩින් තියලා තියෙනවා fried chicken piece එකක්. මේ තියෙන්නේ chicken fried rice portion එක. මේකට බිත්තර හිම දාලා තමයි fried rice එක තියෙන්නේ. ඒත් එක්කම sauce තියෙනවා. උඩින් fried chicken piece එක තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් කන්න තවාවට හම්බ වෙනවා ලුණු සම්බල් එකක් ඒත් එක්කම chili paste. ඔන්න දිරෝ කොත්තුවක්. මේක නිකම් නිකම් කොත්තුවක් නෙමෙයි රෝස්ටඩ් චිකන් කොත්තු එකක්. කියන්නේ රෝස්ටඩ් චිකන් ඔක්කොම මේ කොත්තු එකට mix කරලා තියෙන්නේ. ඒත් එක්කම ෆ්‍රයිඩ් එග් එකක් තියෙනවා උඩින්. තව තියෙනවා ලුණු කෑලි. හිතන්නකෝ කොත්තු කද්දි මේ ලුණු හැපෙද්දි වෙනමම ටේස්ට් එකක් තියෙනවා. මේ තියෙන්නේ බිරියානි එක. මේක චිකන් ඩම් බිරියානි. ඉතින් මේකට චිකන් පීස් එකක් එනවා වෙනම බොයිල්ඩ් ඇන්ඩ් ෆ්‍රයිඩ් එග් එකක් තියෙනවා. ඒත් එක්කම අනියන් සම්බල් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බිරියානි එක කන්න අපිට තියෙනවා චිකන් කුරුම. මෙන්න මේ ග්‍රේවි එක තියෙනවා. මේක දැක්ක ගමන් තේරෙනවනේ මේ මොනවද කියලා. මේ තියෙන්නේ දෙහි ජූස්, ලයිම් ජූස්. මේ තියෙන්නේ පපාය, ගස් ලබු ජූස්. කැමති මේක තෝරගන්න. මුලින් ගන්නවා මේක. ඉරියවෙන ඉරියානි. ඔයා කන්න කොමන මේක. මට මේකයි සෙට් වෙන්නේ නැහැ කන්න. ඉරියාට පස්සේ. දැන් නම් අතින් හොද්දට හොද්දි දාලා ලුණු සම්බෝ දාලා හොද්දට අන්නලා අන්නලා කන්න ගන්න. හොද? අපි. ඔකට රහ වැඩි. ආ ආ ආ අන්න 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 ඕකරි හොයන්නේ. ඕකරි හොයන්නේ. ඒ ස්වීඩන් පුරුද්ද. හරි අමාරුයි. මොන කන හොඳට කහබත් එක අතින් අනාගෙන. මෙහෙමයි කොචි ඉතින් ඒකට අපිට මොකුත් කියන්න බෑනේ. මිනිස්සේ කන විදිහ ඒ මිනිස්සයා කැමැත්තනේ. එතකොට මේ අතින් කෑම රහයි. හැන්දින් කාපන් හැන්දින් කෑම තමයි මැනස් තියෙන්නේ. ඉතින් ඒව කොචි අපි හදාගත්තේ ඒවනේ. මිනිස්සෙට මොකක් හරි ක්‍රමයකින් එයාට කැමති රස දැනනවනම් අතින් නෙවෙයි කකුලෙන් කෑවත් කමක් නෑ. අපි මොකටද ගොචි අනිත්ය කණියව ගැන හිතන්නේ? ඔන්න ඔයා කන්න. මම මේ හිතනවද? ඔයා කනවනේ. මවුන්ට් ගානම්ම නෑ. ඒ තොප්පිය හරි කට්ටිය දාගෙන ඉන්නේ. අසය. නේ?
කජු. ඔකී මටත් කජු තියන්න. වැඩ කහබක් කටක් තියන්න. මේ අරහිනොත් කජු වලට එබෙනවා කට් එක්කෙනෙක්. මම බැලු තව තියනවා ටික. මේ 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 ග්‍රේවි එක මාරු ස්පයිසි. ඒක වාරු වයිකද? ලුණු පරදලා කැරට් රජ වෙලා ඉන්නේ. දෙන්නව එකලඟ දීලා තියෙන්නේ. ලොකු කටලක් ඔක්කො මොන්ටි කේක දිනුවා මම කරක් තවන්න නේද මේ ඉන්ස්ට්‍රා කටලට එකතු කරගන්න බැරිද දැන් ඕ නෑ ඉතින් කතා කරලා කරගන්න පුළුවන් වෙයි ඔය උනේ ඇඩ්වාන්ස් එකකට කොත කරගෙන පොලේ කටට ගහයි. මොන සැරට තියෙනවා. කලබල වෙන්න එපා කලබල වෙන්න එපා හිමි ගන්න. හැම තිස්සෙම මේක හතරෙන් නදන්නේ. හැම තිස්සෙම වීඩියෝ එකක් වත් කරලා තියන්න එපා. විතර ගැලේ. මේ රහකට කාලා නෑ මෙයා. මම මේකේම මික්ස් එක. එහෙම ඇනේ ඊළඟට බිරියානි සුවඳ අතේ ඉතුරු වෙද්දී තමයි බිරියානි කෑවා කියලා දවසෙම දැනෙන්නේ එන ඔයා අන්න කවන්න ඕන කවන්න ඕන කියලා කට තියලා ඉවරයි අතලන්නේ මම හිතුවෙත් නෑ දෙනවද කියලා ඒක නේද සරෙන් සරේ අතේ ඉඹිඹ බලනවද නෑ එහෙම නෙමෙයි එහෙම එකක් තියෙනවනේ අර බිරියානි කෑවට පස්සේ අර මින්ට් ලීෆ්ස් වල සුවඳ නේද මම නූඩ්ලද ඔයා කාපු හැන්දිල්ල යන්නේ යන ගමන් ඉඹිඹ යන්නේ හැන්ද මෙයා අත ඉඹිඹ යනවා ඔයා හැන්දි ඉඹිඹ යනවා හැන්ද හේදුවම සුවඳ රැඳෙන්නේ නැහැනේ මුත් අතේ සුවඳ රැව් පිළි රැව් දෙනවා ෆනිදර මේකේ ෆ්ලේවර්ස් උයි මේකේ ෆ්ලේවර්ස් අර වෙනස්ම වෙනස් සහ මුලින්ම වෙනස් සහ මුලින්ම වෙනස් දැන් මේ ග්‍රහම අපිට අමතක තුන අරක් ගෑවට පස්සේ මේ තව තියෙනවා අර මේ රයි මේ ෆ්‍රයිඩ් රයිස් එකකුත් තියෙනවා කොත්තුකුත් තියෙනවා ඔන්න මේ උඩ කරලා ඔකම පොඩි දාලා අම්බට කනවනේ ඔව් රසම කටක් කවන්නේ බිග් බයිට් එකක් දෙන්න බිග් බයිට් එකක් බිග් බයිට් එකක් දෙන්න කජා දෙන්න කට්ලට්ස් ඔල්පෑයි කට්ලට්ස් ඔල්පෑයි දැම්මේ yes වෙනස්ම ෆ්ලේවර් එකක් නේ කියන්නේ මේක කාලා අරකටදී වෙනස් මෙරහමට වෙනවා අනිකර රස අතර අතරමං යන ඒ කියන්නේ ගොඩක් දේවල් තියෙන නිසා ෆ්ලේවර්ස් ඔක්කොම වෙනස් කොත්තු අතින් ගන්න බෑනේ කන්න පුළුවන් කන්න පුළුවන් නේ මුත්තර කට්ටි හොර වෙලා තියෙන්නේ කොත්තු හැන්දෙන් ගන්න නේද දැන් කොත්තු මේ ග්‍රේවි එකේ කජු තියෙන මේ පොඩි කජ්ජක් වඩා හොන්න නෑ නේ මරණ තාම නම්බර් 1 කහබත් එක. මරණ සෙට් එකම බිරියානි ෆස්ට්. ඔය කාල බලන්න කොහොමද?
කොර දෙන්න තමයි රෝස්ට් ඕ මේකේ රෝස්ට් චිකන් තියෙන මඩන කහවත් එක ඊළඟට මුචි කිමඩ ඔගෙන් දෙන්න කට බල ඕ දෙන්න මේ තරම ඔයාගේ අංකයක් කහවත්ද අංකයක් කහවත් දැන් ඉන්න පොඩ්ඩක් ෆ්‍රයිඩ් රයිස් කනකම් ඔයාගේ අංක මොකද්ද බිරියානි බිරියානි ඔයාලන් කෑම අතර ලස්සනට අතරමං වෙලා ඉන්නවනේ අනිවා කෑම අතර අතරමං වෙන්න ඔයාල අතරට මාත් එන්නද එන්න එන්න දැන් ආවොත් තමයි මටත් ඒක තේරලා තමයි මේ කිව්වේ ඒක මං පටන් ගන්න ගියේම කොත්තුවේ ග්‍රේවිටි එක ගර්වස් දැකලද බල දාපද තිබ්බා මදිනු කියන්නේ ග්‍රේවි දාවද බලන්න ඔන්න කඩු ගෑල්ලක් අම්බුණා चिकन ने अंकिक අපි දෙන්න කුටි අදහස් ගැලපෙනවනේ ඒකනේ ඉන්නේ කෑම සම්බන්ධයෙන් අදහස් ගැලපෙනවා ආ අදහස් ගැලපෙනවා අද ඇඳුනුත් ගැලපෙනවා කෑමත් ගැලපෙනවා අඩේ අත්‍තරම මේක හබත් එකේ අමුතු ආතල්යක් තියෙනවනේ මේක තමයි ආතල් ඒක තමයි ආතල් කජුත් තියෙනවා ඇලක් තියෙනවා චිකනුත් තියෙනවා කටටුත් තියෙනවා මඹරුත් තියෙනවා ආතලුත් තියෙනවා जाति දැන් කට්ටිය පණිද්දන්නේ කාලා හරියට අත හොදන්න බිරියානි සුමද මේ ඉතුරු වෙන එක නෙමෙයි වැඩේ දෙන්නේ කාලා හරියට අත හොදන්නේ නැහැ කියලා නෑ මම නම් බාගට අත හොදන් කරේ ඒ සුමද දියා ගන්න කෑම පර්ෆියුම්ස් ආවොත් කොහොමද බිරියානි කදවසක චිකන් චිකන් දෙවල් පාර යන්නම් වෙන්නේ නැහැ පස්සෙන් ඒ කන්න ඔව් අර දැන් හිතන්න වර බඩගින්න නැති වෙලාවට බඩගින්න වෙනවා චිකන් දෙවල් නේ කියනවා मल पाइन බිස්කට් පුඩින් මේ කැරමල් එක මේක පැණි ලේයර් එක මෙහෙම යට තියෙන්නේ මේක මෙහෙම ගණිද්දි මේ පැණි මතු වෙනව පැණි මේ සෝස් එකට ගාන තමයි මේ රහ ඔය හැදි දෙකක් මික්ස් කරන් ගන්න
කැරමල් හැන්දක් එක්ක බිස්කට් පුඩින් හැන්දක් මාව නියෝජනය නොනේ කෑම කොහොම කවලම් කරන් කාපු ගමන් නැත මේ කන්නේ ඊට හොඳයි අපි නියෝජනය කරන්නේ මම දෙකක් වරන් කරනවා ඉන්න ගම්ම මම බල බල ඉන්නේ මරුනේ මික්ස් කරන් කෑවම මේක සීන් නැත් කිම දැන් මේක කාලා කැරමල් එක කාලා මේක කාලා අය මේක කෑවොත් මේක නම නැති වෙලා යනවා ඔබ මේකේ රස වෙන තියුණුයි ඉතින් ඕගලන්ට මොකද හිතෙන්නේ මේ ගැන කියලා කමෙන්ට් එකක් දාන්න. මින් මේ වගේ කෑම ಜಾති ගැන විස්තර දැනගන්න අපිට subscribe කරලා bell icon එකත් click කරන්න. මෙහෙම කක්කා බිවීම විතරක් ඉන්න එපා. මේක කුචි අපි බලංගොඩ හම්බුණා කෑම එක උස්සන්නේ. මේ අපි බලංගොඩ කරන පළවෙනි කෑම වීඩියෝ එක මේක. බලංගොඩ crowd එකට අපි දෙන පළවෙනි වීඩියෝ එක. ඕගලම වෙනුවෙන්මයි මේක. ඒ අතර දුර ටෙන් කියලා ගන්න පහ ටෙන් කියලා අක්ක් තියෙනවා මේ මම නම් දවසක් වැටලා තිබිච්ච එකක් කාලා තියෙනවා මං ඒක කඩ ගහන් හිටියේ මේ බලත් පාරේ යද්දි ආ කී වැටිච්ච එක තක්කල හිඳගත්ත කෑවා හොඳයි ඉස්සරහට එපා වෙන්නත් පුළුවන් නෑ අපි ආතල්ලි කියමු